ඇත්තටම හරින් ෆනෑන්ඩු ඇමතිවරයා ජනාධිපතිවරයා වෙනුවෙන් එහෙම ප්‍රකාශ කරනු ඇති. නමුත් මේ ඉන්න ජනාධිපතිවරයත් මේ ආණ්ඩුවත් දෙකම ජනවරමක් අහිමුණු ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයක් හැට අපි දකින්නේ. පළවෙනි කාරණය තමයි ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මුට්ටි දම දම ආණ්ඩු හුඟක් උත්සාහ කළා. හැබැයි කල්දාන්න ව්‍යවස්ථාමය ක්‍රමදවරයක් නෑ අනිවාරයෙන්ම ජනාධිපතිවරණය පැවැත්ව යුතුව තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවද නැද්ද කියලා තීරණය කරන්න ජනාධිපතිවරයකට පුළුවන්. ඒත් ජනමත විචාරණයක් හරහා. ඉතින් සමහරවිට ජනමත විචාරණයකට යෑමේ අදහසක් ඔවුන්ට තියෙන නිසා එහෙමනි ප්‍රකාශයක් කරනවා. ඒක වැරදි. අපි කියන්නේ ව්‍යවස්ථාවෙන් එහෙම අවස්ථාවක් තිබුණත් එහෙ ඒක ප්‍රයෝජන ගත යුතු අවස්ථාවල් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ කාලය දික් කරගන්න ජනමත විචාරණයක් නැවත පාවිච්චි කිරීම මං හිතන යුක්ති සහගත නෑ. කොහොමුණත් ඒක අනාගතයට තියෙන කාරණාවක්. මොකද ඒගොල්ලන්ට ජනමත විචාරණද වෙන මොකද්ද තියෙන කියලා තීරණය කරන්න බෑ. එන ජනාධිපතිවරණය දිනන්නේ සමග ජන බලවේගය අපේ අපේක්ෂකයා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා ඉතාමත් කෙටි දිනකින්, ඒ කියන්නේ අපි මේ ආණ්ඩුව පවත්වගෙන යන උත්සාහ මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන උත්සාහ කරන්නේ වහාම මහජන වරමක් තියෙන ආණ්ඩුවක් හදන්න අපි දින 100ක් ඇතුළත මැතිවරණයකට යනවා. සජිබේ අපි ආරම්භ කළා දැන් අවුරුද්දකටත් වැඩි කාලයක්. අපි දිගටම මේ ව්‍යාපාරය කරගෙන දැන් මේ දවස්වල අපි කරන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් මූලික වශයෙන් ග්‍රාමීය මට්ටමේ ජනතාව එකතු කර ගැනීම සහ අපේ ඡන්ද ව්‍යාපාරය අපි ආරම්භ කළා තිබෙනවා. ඒත් එක්කම සජිත් ප්‍රේමදාස මහත්මයා හැමදාම මේ කාර්යය කරගෙන ගියා. එතුමා ගම් නියම් මට්ටමෙන්ම ජනතාව මුණ ගැහෙන එක අපේ වැඩ කටයුතු කරන එක දිගටම කරගෙන ගියා. ඒ නිසා සමග ජන බලවේගයකට අලුතෙන් ආරම්භ කරන්න දෙයක් නැහැ. අපි අපේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය දැන් දිගටම පෞගේ කාලේ පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා. ඉතින් ජනාධිපතිවරයාට අලුතෙන් පටන් ගන්න එපා. එයා ජනාධිපතිවරණයක් පිළිබඳව අලුත් වැඩ පටන් ගන්න නැතුව එයාට යන්න බෑ. ඉතින් අපි කැමති අපේක්ෂකයා කවුරුනවත් අපිට අදාළ නැහැ. මොකද මේක තුන්කොන් සටනකට ඒවි. හැබැයි ඒ සටනෙන් දිනන්න පුළුවන්නේ සජිත් ප්‍රේමදාස්ටයි කියලා දැන් රටේ ජනතාවගේ ලොකු විශ්වාසයක් තිබෙනවා. දිනන්නේ කවුද? ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට 156ක් ලැබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට 169ක් ලැබුණා. ඒ වගේම අනුරකුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේට මං හිතන 104කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද ලැබුණා. ප්‍රතිශතයක් ඇටිට 103යි 42යි 52යි. එහෙමනේ තිබුණේ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට 142යි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 52යි, ජනතා විමුක්ති පෙරමුණට 103යි. ඉතින් දැන් ගෝඨාභයගේ ගොඩට මොකද වෙලා තිබෙන්නේ? ගම් මට්ටමේ බලපුවාම ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දුන්නු ඡන්දදායකයන්ගෙන් 70%ක් විතර දැන් එහෙට මෙහෙට වෙලා නැත්තම් නිහඬව ඉන්නවා. නැත්තම් දේශපාලන වශයෙන් සමහර අය තීන්දුව తీරන අරගෙන විවිධ දේශපාලන මතවලට ගිහිලා තිබෙනවා. හැබැයි ඊළඟ ජනාධිපතිවරණය පොහොට්ටුවට දිනන්න පුළුවන්කමක් නැහැ. සමහරට පොහොට්ටුවේ නියෝජිතය හැටියට කවුද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ යෝජනා කරන විදිහට රනිල් වික්‍රමසිංහද ධම්මික පෙරේරාද ඒවා අපි දන්නේ නැහැ. කවුරු ආවත් ඒක අපි ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි 100%ක් ගත්ත අනුරදිසානායක 152ක් දක්වා ගන්න 147ක් ඡන්ද ප්‍රතිශතය වැඩි කරගන්න ඕනේ. 147ක් කියලා කියන්නේ පොහොට්ටුවට ලැබිච්ච මුළු ඡන්ද ගොඩම ඒගොල්ලෝ ගෙනල්ලා NPP එකට දාගන්න ඕනේ. මොකද ඊළඟ සැරේ 142ක් ඡන්ද වැටෙයි. ඒ කියන්නේ ප්‍රකාශ වෙයි වළංගු ඡන්ද ඇටියට. මේකෙන් 150.1ක් කියන්නේ 172කින් එහා ඡන්ද ගන්න ඕනේ. ඒ කියන්නේ NPP එක ජයග්‍රහණය කරන්න නම් ඔවුන් සෑම මැතිවරණ කොට්ටාසයකින්ම අවම වශයෙන් ඡන්ද 45,000ක් 50,000ක් අතර ප්‍රමාණයක් ගන්න ඕනේ. පුළුවන් දෙයක් කරන්න. ඒක කරන්න පහසුම දේශපාලන ව්‍යාපාරයේ සමග ජන බලවේගය විතරයි. පොහොට්ටුවට ඒකට කිට්ටුවර යන්න බෑ. ඒගොල්ලන්ගේ ඡන්ද ප්‍රමාණය 0.1 කියලා මම කවදාකවත් කියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඡන්ද ප්‍රමාණය යම් මට්ටමක තිබෙනවා ඒක 125ක තියෙන සීමාවෙන් නතර වෙනවා. එතකොට ඉතුරු වෙන ඡන්ද දෙපැත්තට යාවි. හැබැයි ඒකේ වැඩි ප්‍රතිශතයක් සමග ජන බලවේගයට කියලා ගම් මට්ටමින් අපිට පේනවා. ඉතාමත් සාර්ථකයි. ඒ ඉලක්කය අපි දැනටමත් සම්පූර්ණ කරලා තිබෙනවා. අපි නව සමාජිකයන් 20,00,000ක් බඳවා ගැනීමේ ව්‍යාපාරයට අපි ගියේ. ඒ කියන්නේ අපේ සමාජිකයන් නොවෙයි අපිට අලුතෙන් එකතු වෙන අය ගම් මට්ටමින් බඳවා ගන්න. අපි මේක ආරම්භ කරේ මොනරාගල දිස්ත්‍රික්කෙන්. ඒ වගේ අපි දැක්කා දැන් මම මේ සතියන්තෙත් හිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඒ වගේම අපේ පක්ෂයේ අනිකුත් නායකව විවිධ ස්ථානවල හිටියා. ඒ ලැබෙන වාර්තාවන් වලට අනුව අපේ ඉලක්කය මේ වෙනකොට සම්පූර්ණ කරලා තිබෙනවා.
දේශපාලන ව්‍යාපාරවලදි එවැනි මත ප්‍රකාශ කිරීම මතවාද මත ගැටුම් ස්වභාවිකයි. ඇත්තටම ඒක සමග සන්ධානය පමණක් නෙවෙයි. ආණ්ඩුවේ ගත්තත් විවිධ මත තියෙනවා. එළියට ප්‍රකාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් ඕක තිබුණනි. ඉතින් ඒ නිසා ඔය වගේ දේශපාල මතපතාන්තර තියෙන කාලෙන් කාලයට යහට මෙහාට වීම සහ මත ප්‍රකාශ කිරීම ඒ වගේම එකඟ නොවීම විවිධ කාරණා තියෙනවා. හැබැයි ඒක ජනතා මතය වෙනස් කිරීමට ලොකු බලපෑමක් නෙවෙයි. ඉතින් අපි ඒක නිසා මේ මොහොතේ අපේ මුළු ව්‍යායාමයේම මේ ආණ්ඩුව පරාජයටපත් කිරීම ඒ වෙනුවෙන් පෙළ ගැහෙන ප්‍රමාණය අපිට විශ්වාසවන්තව දැන් එකතු වෙමින් තිබෙනවා. නෑ මම දන්නේ නෑ. මොකද එකක් අපේ පක්ෂ සභාපති ෆීල් මාර්ෂල් සරත් පොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශය අපි හිතන්නේ පක්ෂයේ විනයට ගැලපෙනවායි කියලා. ඒ කියන්නේ සභාපතිවරයා හැටියට එතුමා මීට වඩා වගකීමකින් ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ ගැන මම වැඩි කතා කරන්නේ නැත්තේ ඒ කතාව පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග පක්ෂයේ සාකච්ඡා කරලා ගන්න ඕනේ. දෙක, පක්ෂයේ ස්ථාවරයට පිටින් කවුරු හරි වැඩ කරනවා නම් ඒක වැරදි. මොකද අපි වගකීමක් තියන අය හැටියට පක්ෂයේ ස්ථාවරයත් එක්ක අපේ ගැටුමක් තිබෙනවා නම්, එහෙම නැත්නම් පක්ෂයේ වෙනත් ආකාරයක අපේ අදහසක් යෝජනාවක් තිබෙනවා නම් ඒවා සාකච්ඡා කළ යුතු ස්ථාන ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි අපි කළමනාකරණ මණ්ඩලය, පාර්ලිමේන්තු අපේ පාර්ලිමේන්තු කණ්ඩායම, ඊළඟට අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඉතින් වගකීමක් තියෙන හැමෝම ඒ තැන්වලදී සාකච්ඡා කරනවා. දැන් මම වුණත් මගෙත් විවිධ අදහස් තිබෙනවා සමහර තීරණ තියෙන ගන. හැබැයි අපි සාකච්ඡා කරන්නේ කතා කරන්නේ ඒ ස්ථානවලදී පමණයි. ඒක තමයි අපේ හැසිරීම විය යුත්තේ වගකීමක් තියන අය හැටියට.